එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ණයවෙච්ච සල්ලි ලබා දෙන්න අපි පියවර ගන්න හැදුවා. ඒක පාර්ලිමේන්තුවේ දී අපිව පරද්දපු හින්දා පරද්දන්න උනේ නැහැ. පනත ගෙනාවොත් පරද්දනවා කියලා අපි දන්න හින්දා අපි මේ පනත ඒක ගේන්නේ නැතුව අපි නිකා හිටියා. මොකද එයා හිටුවේ එයාලා විපක්ෂයේ හිටුවේ අපි මේක දාලා පරද්දලා ජනතාවට කියන්න ඕන අපි ආණ්ඩුව පැරද්දුවා දැන් ඉතුරු ටිකත් ඔබතුමාලා කරන්න කියලා කියන්න තමයි හිතාගෙන ඉන්නේ. මුත් අපි ඒකට අවස්ථාව දුන්නේ නැහැ. ඒක නිසා සල්ලි හිර වුණා. අත්ත කතාව ඒක. ආණ්ඩුව විසිරෙව්වන් පස්සේ ජනාධිපතිවරයාගේ බලතලානුව ඌට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඌට ගේන්න පුළුවන්. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තියෙන්න ඕන. පාර්ලිමේන්තුව පස්සට අදිනවනම් අගමැති පස්සට අදිනවනම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බෑ. ජනාධිපති පස්සට අදිනවනම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බෑ. අපි ඒක දැක්කා. ජනාධිපතිවරයාත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න ඕන. ඒ ආණ්ඩුව පිහිටවන්න ඕන කිසි දෙයකට නෙවෙයි ජනාධිපතිවරයා එදා දුන්න පොරොන්දු ටික ඉටු කිරීම සඳහා සෞභාග්‍යයේ දැක්ම තුලින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕන නම් පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරන්න ඕන. ඒක තුනෙන් දෙකක බලයක් අපි ලබා ගත යුතු තියෙනවා. එමනම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම තත්ත්වාවක් ළඟදිම ලැබෙනවා. සමහර විට හෙට වෙන්න පුළුවන්, හෙට රාත්‍රියේ වෙන්න පුළුවන්, අනිද්දා උදේ වෙන්න පුළුවන්. ඉතින් දැන් නම් ආම්දුරනේ මැතිවරණයට සූදානම් විය යුතු තියෙනවා. ඉතින් අපි මැතිවරණයකට සූදානම් රටේ ජනතාව අපේ පක්ෂයේ සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.